සද්ධාවන්ත පින්වත්නි, මේ විහාරස්ථානයේ මේ මාස කිහිපයකට පෙර සතියට එක දින ගානේ දින හතක වැඩසටහන් මාලාවක් අවසන් කරලා දැන් මේ වර්ෂයේ ඉතුරු මාස ටික මාසෙට එක දවස ගන්න. ඒ කියන්නේ මාසේ දෙවෙනි ඉරිදා මේ විදිහට මේ පින්වතුන් සහභාගී වෙලා ඒ කරගෙන ආපු ඒ දැනුවත් වීම හා අභ්‍යාස තවදුරටත් ප්‍රගුණ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේදී අපි වැදගත් විදිහට නැත්නම් මේ පින්වතුන්ට වගුරුට පැහැදිලි වෙන්න පැහැදිලි කිරීම සෑම දෙයක්ම සිදු කරේ මහා සතිපට්ඨාන සූත්‍රයට අනුගතව. දැන් යමෙක් මේ ධර්මයේ ප්‍රගුණ වෙනවා නම් ප්‍රගුණ කරනවා නම් ඒ ප්‍රගුණ කිරීම සැලකිල්ලට ගන්න ඕන විදි ක්‍රම ගණනාවක් තියෙනවා. ඒකේ ප්‍රධාන දෙයක් තමයි බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ විවිධ පුජ්‍යලයන්ට. ඒකට විවිධ පුජ්‍යලයන්ට දේශනා කරපු ධර්මයේ තමයි අපිට මේ ත්‍රිපිටකයේ විදිහට ලැබිලා තියෙන්නේ. ඒකට විවිධ පුජ්‍යලයන්ට ධර්මයේ දේශනා කරනකොට පුජ්‍යල විවිධත්වය බුදුහාමුදුරුවෝ දකින්නේ අපි දකින විදිහට නෙවෙයි. බුදුහාමුදුරුවෝ පුජ්‍යලයේ විවිධත්වය දකින්නේ නැන උසස් පහත්කම දකින්නේ ඒ පුජ්‍යලයාගේ වර්තමානයේ සක්‍රිය වෙලා තියෙන කෙලෙස් අනුව. ඒ කියන්නේ දැන් මේ පින්වත්තුන් මේ මොහොතේ ඉන්නකොට තමාගේ මනසේ තියෙන කෙලෙස් වල ස්වરૂපයයි අද හවස් වෙනකොට තියෙන කෙලෙස් වල ස්වરૂපයයි දෙක. ඒ වගේම මේ පින්වතුන්ම මීට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා ජීවත් වෙනකොට කෙලෙස් වල ස්වરૂපයයි දැන් තියෙන කෙලෙස් වල ස්වરૂපයයි දෙක. දැන් ඒක නිසාවෙන් බුදුහාමුදුරෝ යමෙක් අරමුණු කරලා ධර්මයක් දේශනා කරනවාද පැහැදිලි කරනවාද ඒ පැහැදිලි කිරීම සිදු කරන්නේ ඒ පුජ්‍යලයාගේ ඒ මොහොතේ තිබිච්ච කෙලෙස් අනුව. ඒ කියන්නේ කෙලෙස් අනුව මෙන්න මොහොම දෙයක් වෙනවා. දැන් අපි දන්නවා බුදුහාමුදුරෝ තමන් වහන්සේ සොයාගත්ත මේ නිර්වාණය නැත්තම් චතුරාර්ය සත්‍ය දකින්න එක විදිහකින් දේශනා කරනවා දාන සීල භාවනා කියලා. මගේ ධර්මයේ තියෙන්නේ ධර්මයේ තේරුම් ගන්න නම් මෙන්න මේවා ප්‍රගුණ වෙන්න ඕන. මොනවද? දාන සීල භාවනා. තව වෙලාවකට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මගේ ධර්මය තේරුම් ගන්න නම් යමෙක් මෙන්න මේ ශික්ෂා තුන වඩන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා. එතකොට දැන් ඔයගොල්ලන්ට නිකන් අපි හිතමු මෙන්න මේ කාරණේ ගැන. ඒ සීල සමාධි ප්‍රඥායි දාන සීල භාවනාවයි අතර සම්බන්ධයක් ඔයගොල්ලන්ට තේරෙනවද? දැන් මේ දෙකම එකක්. මේ දෙකම එකක් වෙන්න ඕනේ. හරිනම්. ඒ බුදුහාමුදුරුවෝ සොයාගත්ත චතුරාර්ය සත්‍ය තේරෙන එක ක්‍රමයක් තමයි සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන. මේක අනිවාර්ය දෙයක්. ඒ වගේම බුදුහාමුදුරුවෝ සමහර තැන්වලින් දේශනා කරනවා දාන මගේ ධර්මයේ තේරෙන්නේ දාන සීල භාවනා. දැන් ඔයගොල්ලන්ට මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා ආතාච්චි වැඩියෙන් කියලා දුන්නෝ නැත්නම් වැඩියෙන් ඔයගොල්ලන්ට සමීප කරලා දුන්නේ ওই දෙකෙන් කොයිද? දාන සීල භාවනා. සීල සමාධි ප්‍රඥා කියන එක අපි ඉගෙන ගන්නවා. නමුත් හැම වෙලේම අපිට ඇහෙන්නේ දෙමාපියෝ කියන්නේ සමාජයේ කියන්නේ දාන සීල භාවනා. දැන් අපි තමන් මං කියුවේ පුජ්‍යලයන්ගේ විවිධත්වය බුදුහාමුදුරුවෝ බලනවා කියන්නේ දානෙන් කෙරෙන්න ඕන ටික මේ මොහොතේ කරපු කෙනෙක් ඉන්නවද? එයාට බුදුහාමුදුරුවෝ දාන ගැන කියන්නේ.
තේරුණා නේද? එතකොට දේශනා කරනවා ඇත්තේ මොනවද? සීල භාවනා. තේරුණා නේද? දැන් යමෙක්ගේ දානයක් මේ මොහොතේ දානේ මනසට කරන්න ඕන ටික වෙලා ඉවරනවා. ඒකත් ඉවරයි. එකෙන් ආය අදන්න මනසක් හදන්න දෙයක් නෑ යාට. ඒ බුදුහාමුදුරන්ට හම්බෙන පුජ්‍යලයට. සීලයෙන් හදන්න ඕන ටිකක් හැදිලා ඉවරනවා. මොනවද දේශනා කරන්නේ? ආය දාන සීල දේශනා කරයිද? නෑ. එතකොට බහම. තේරුණානේ? දැන් එහෙම විවිධ වෙච්ච පුජ්‍යලයන් මේ භාවනාවෙත් එතකොට පියවරවල් තියෙනවා. භාවනාවෙන් යම් මූලික අදිතාලම් හැදිච්ච කෙනාට භාවනාව ගැන ලියා දෙන්නේ මුල් පියවරවල් නෙවෙයි ඉතහා. එතකොට මෙහිම සූත්‍ර ටිකක් තමයි අපිට තියෙන්නේ. හොඳට මතක තියාගන්න. මේ කියන්නේ එතකොට කොයි පුජ්‍යලයට දේශනා කරාද කියන එක අපි හිතන්නේ නැහැ. අපිට හිතේ බුදුහාමුදුරන්ගේ දේශනාවක් නේ මේක. මේක අපිට ගැළපෙන්නේ කියලා. ඔන්නතර වරදින්නේද එහෙමමයි. ඒකට අපිට වරදින්නේ ඇයි? බුදුහාමුදුරෝ දේශනා කරලා දෙන්නේ යාගේ මොහොතේ වර්තමානයේ මානසික ස්වરૂපයට අනුගතවයි ඉතුරු ටික තියෙන්නේ දේශනා කරලා දෙන්නේ. එතකොට ඒ මානසයේ ඒ වගේ වර්ධනයක් නැති අපිට සමහර විට අරක කොහෙත්ම තේරෙයිද නැද්ද? තේරෙන්නේ. හැබැයි යමේ මහන්සි වෙලා වේ මුල් කොටස් ටික හැදුවොත් අරක තේරෙනවා. ඔන්නක තමයි ධර්මයේ තියෙන රහස. එතකොට දැන් ඔයගොල්ලෝ වුණා හුඟක් වෙලාවට අපිත් කැමති අපි සමාජයේ හුඟක් අය වෙහෙසෙනවා මේ ගැඹුරු දේවල්ම කොහොම හරි තේරුම් ගන්න කියලා. ගැඹුරු දේවල් කොහොම හරි තේරෙන්නේ නැහැ. තේරුණානේ? දැන් ගැඹුරු දේවල් කොහොම හරි තේරෙන්නේ නැහැ කියන සංකල්පය අපි මේ ධර්මයේදී ඉගෙන ගන්න ඕනේ. දැන් අපේ හැකියාවකට අපේ හපංකමකට ධර්මයේ තියෙන ගැඹුරු දේවල් තේරුම් ගන්න බෑ. තේරුණානේ? අඩුම ගාන අපේ හපංකමකට නීවරණවත් යටගත කරන්න බෑ. ඔයගොල්ලන්ගේ දැන් සුදුසුකම් තියෙනවානේ විවිධ සුදුසුකම් ටිකක් ලබාගෙන මේ ජීවිතේදී ඒකේ විවිධ අධ්‍යාපන සුදුසුකම් වෙන්න පුළුවන්. ශිල්පීය ඥාණයෙන් ලබාගත් සුදුසුකම් වෙන්න පුළුවන්. වෙනත් දේවල් කියෝලා ඒ වගේ දේවල් ලබාගත් දෙයක් වෙන්න පුළුවන්. ඔය එකකින් වන් නීවරණයක් යටපත් කරන්න බෑ. හොඳටම මතක තියාගන්න. ඇයි බෑ කියන්නේ? ඔය සියලු සුදුසුකම් ටික අයිතිකාරය සුදුසුකම් වල අයිතිකාරය බවුන නීවරණ. එතකොට ඔය සුදුසුකම් ටිකෙන් පුළුවන් එහෙනම් නීවරණයට පත් කරගන්න. මේ ලෝකේ මේ කාම ලෝකේ මොනවා හරි දෙයක දැනුමක් වෙන්න පුළුවන්, අවබෝධයක් වෙන්න පුළුවන්, හැකියාවක් වෙන්න පුළුවන් තියෙනවා නම් ඒ කාටදයි නීවරණ වලට. දැන් මේ හැකියාවෙන් කොහොමද අපි නීවරණයට පත් කරන්නේ? තේරුණා නේද? දැන් එතකොට මම ඔය ඔන්නේ සිද්ධියේ හින්දා ඔයගොල්ලන්ට මේක ගැන එදිනෙදා හුඟක් පැහැදිලි කරා. ඔයගොල්ලන්ට කවදාහරි නීවරණයටපත් වෙනවා නම් නීවරණත් එක්ක අර තිබිච්ච සියලු දැනුම් ටිකක් නැතු යන්නේ. එහෙම නැති තැනකදී නීවරණයටපත් වෙන්නේ නැහැ. කොච්චර දැනුම්ද කියනවා නම් කොයිතරම් මේක මේ ක්‍රියාත්මක වෙනවා කියනවා නම් ක්‍රියාත්මක වෙනවද කියනවා නම් ඔයගොල්ලන්ගේ ගැහැණු කමක් නැති වෙන්න ඕන, පිරිමි කමක් නැති වෙන්න ඕන. ගැහැණු කම කාටද අයිති කියලා අපි දන්නේ නැහැ. මේ ගැහැණු කම කාටද අයිති, පිරිමි කම කාටද අයිති? නීවරණ. නීවරණ නැත්නම් ගැහැණු පිරිමි බෙදියක් නෑ. තේරුණා නේද? නීවරණ නැති තැන එහෙනම් අපිට අපේ විෂයානුබද්ධ දැනුමක් තියෙන්න පුළුවන්. තියෙන්න බෑ. තේරුණානේ? දැන් ඒකයි මම කිව්වේ අපි කිසිම දැනුමකින් මේ කියන ගැඹුරු ධර්මයක් තේරෙන්නේ නැහැ කියලා. දැන් නීවරණයටපත් වෙන්නේ නැත්නම් අපිට ප්‍රඥා ශික්ෂාවට යන්න බෑ. එතකොට මේ බුදුහාමුදුරෝ දීලා තියෙන මේ ශික්ෂාවල තේමාව මොන්නේ හරහා යන්නේ? අපි ඕක තේරුම් ගන්න අපිට ලේසියි මේ භාවනාවෙන් මේ ශික්ෂාවලින් ප්‍රතිඵල ස්ථිර කරගන්න. තේරුණානේ? අපිට ස්ථිර කරගන්න ලේසියි. නැත්නම් වෙන්නේ
අපේ හැකියාවෙන් අරකේ දේවල් හොයන මනින සංසන්දනය කරන මේ සම්පූර්ණ ධර්මයට විරුද්ධයි. තේරුණා නේද? දැන් නීවරණ නැති තැනක තියන්නේ ලක්ෂණ ටික නීවරණ තියෙද්දී අපි කතා කරනවා නම් සාකච්ඡා කරනවා නම් ඒක සත්‍ය කතාවක්ද වැටහෙන කතාවක්ද තේරෙන කතාවක්ද මොකක්ද කියන්නේ. ඒක නිකම්ම නිකම් සම්පප්පලක්. තේරුණා නේද? ඒක නිකම්ම නිකම් අපේ සම්පප්පලක්. ඒකින් දා දැන් අපිට මේ දේවල් අහලා ඉගෙන ගන්න ඕනේ. ඒකයි මම දැන් තියෙන්නේ මට ඔයගොල්ලන්ට භාවනා කියා දුන්නා අවශ්‍ය මම මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ආර්ය අෂ්ටාංග මාර්ගය පැහැදිලි කරලා දුන්නා. දැන් ඕක වඩාගෙන යනකොටත් අපිට හතුරු විදියට එන්නේ මොකද්ද? නීවර. ඔය හතුරුකම් කරන විදිය නම. තේරුණා නේද? අපි අපිට හතුරුකම් කරන්නේ නීවර නේ. අපේ විවිධ දැනුම් මට්ටමින් මේක සංසන්දනය කරන්න යනවා. මේක කිසි සංසන්දනයක් කරන්න බෑ. මොකද මේ සංසන්දනය කියන දේ නැත්නම් මේ කියන සාකච්ඡාව තර්කය තියෙන නීවරණවල විතරයි. එහෙනම් තර්කයක් කියන එක නීවරණ තුල දිනනවා මිස නීවරණවලින් නිෂ්පාදනය කරනවා මිස නීවරණ නැති තැනක තර්කය කියන එක නෑ. දැන් අපිටමයි තර්ක තියෙන්නේ මිනිස්යෝ නා අපිට බ්‍රහ්මයන්ට තර්ක නැහැ. තේරුණානේ? දැන් ඔය අපි හිතන්නේ නම් අපි හොඟා දේවල් දැනගත්තොත් බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්. දැනගත්තොත් බ්‍රහ්මයා වෙනව නෙමෙයි. මොකද්ද වෙන්නේ අනිත් පැත්තට යන්නේ. මේ දන්නේ ටික ඉවත් වීමෙන් බ්‍රහ්මයා වෙයි. දැන් පැටි හරියලා නේද අපිට තියෙන්නේ? දැන් ඕක තමයි නිවර්ණ කරලා තියෙන උපක්‍රමය. හැවැත්ටි. දැන් අපිට දේ අපිට හිතෙන්නේ අපේ දැනුම හරහායි දැනුම වැඩි කිරීමෙන් තමයි මේ කියන උත්තරීතර මනුස්ස ධර්ම නිවර්ණයටපත් වීමත් උත්තරීතර මනුස්ස ධර්මයක්. උත්තරීතර මනුස්ස ධර්ම කියන්නේ මොකද්ද? මනුස්සත්වයේ ඉක්ම වූ ධර්මය. තේරුණා නේද? දැන් අපිට හිතෙන්නේ මනුස්සත්වයේ ඉක්ම වූ ධර්ම ලැබෙන්නේ මුගාක් දේවල් දැනගත්තොත් කියලා. ඔකේ යක් සැබෑ අදහස ඔබ නෙමෙයි යථාර්ථය. උත්තරීතර මනුස්ස ධර්ම ලැබෙන්නේ දැන් කියන දැනුම නැති කරගත්තොත්. තේරුණානේ? දැන් භාවනාවකින් කරන්නේ සමාධි භාවනාවකින් ඔයගොල්ලන්ගේ තියෙන හැකියාවල් ටික ඔක්කොම නැති කරනවා. දැන් භාවනාවක් එහෙම අපිට දිනුනෙ වෙන්නේ නැති ඉක්මනින් ඇයි කියලා හිතන්න පුළුවන්. මොකද්ද? භාවනාව කියන දේ දැන් සමත භාවනාව බුදුහාමුදුරු විතරක් නෙවෙයි ලෝකේ ආධ්‍යාත්මික ගුරුවරු විවිධ ශාස්ත්‍රවරු විවිධ ක්‍රමවලට පෙන්නපු යහපත් දෙයක්. මොකද්ද මේකෙන් කරන්නේ? manussත්තේ ඉක්මන. සමත භාවනාවෙන් සමාධියෙන් කරන්නේ මොකද්ද? manussත්තේ ඉක්මන. එතකොට මිනිස්යාගේ තිබුණ දේවල් නැති කරනවා නම් නිවර්ණයටපත් වෙනවා. ඔබ තමයි මේ සමත භාවනාව කරන්නේ. එතකොට දැන් අපිට හිතෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ නිවර්ණ යටපත් වුණාම අපේ දැන් තියෙන හැකියාව දැන් තියෙන සුදුසුකම් ටික දැන් හිතන විදිහ දැන් කල්පනා කරන ආකාරය තව දියුණු වෙයි කියලා. ඒ කියන්නේ අපිට අපි නිවර්ණ වලින් දීපු ලනුව ඕක තමයි අපි. මේ ටික වැඩි වෙනවා. මේ කියන ගුණ වැඩි වෙන. සැබෑවටම වෙන්නේ මොකක්ද? ගුණ ටික අඩු වෙන. ගුණ ටික අඩු වෙන. ඔයගොල්ලන්ට දැන් ඔන්න ඒ කාරණේ තේරුම් නැද්ද? තේරෙන්නේ නැද්ද? සාමාන්‍ය හිතලා බලන්න. ඔයගොල්ලෝ භාවනා කරනකොට ඔයගොල්ලන්ගේ තියෙන ඔය කියන ත්‍යාගශීලීකමට මොකද වෙන්නේ? දැන් ත්‍යාගය කියන එක හොඳ දෙයක් නේ. දානෙ. දැන් දානය, මේ දාන දීමේ හැකියාව, මේකේ තමන්ගේ පෙළඹවීම. ඔකට මොකද වෙන්නේ කියලා හිතන්නකො. දානය හොඳ දෙයක්. ටිකක් වෙලා බහාන කරනකොට මොකද වෙන්නේ? දානය හොඳ දානය කියන එක ගුණේ තව වැඩි වෙනවද අඩු වෙනවද? එහෙනම් දානයත් ඇයි ටිකක් නේ.
Namun deng Brahmi kuda banagian dari hidup ini nanti Brahmi banagian. Api ada agak ti Brahmi banagian lagi ada agak tapi apa ini Dharma nu bulu dewa. Nih niwar netuna melodi akaran nih kapal. Nih nih kamaloki karena hilang mau apa nanti ya. Ya atasnya Brahma. Ternyata. Nah, api keran, nih api kamaloki ini kan ada. Ihema hilang keran, nih beri Brahmiya tanya kan? Ini hilang tegan dah. Ikat nih warna ini kan tahu? Koda. Ternyata ini warna ini itu ini dapat balapan. Api rawat kena, api rawat. Iki itu mulawat kan? Pacan. Kor Brahmiya gini, gini aja. Atau kan ihema dewa keran pulang kini ini warna apa tuh? Nih cielu dewa lehap keran. Jangan itu kota, apikit pernah prasmane ya kan kita anda, mereka ada yang mau bilang tiket kita juga kita anda peluang hingga nih mau dengan dia nih, serem nih mau nengi, mungkin menasmu, nih warna apa ti mau ngday, menne nih bahwa nama karena kota, menne nih lagi tenek kadi, menne nih warna, kita apa ti mau gila pelak teknologi bang tiwa nih, udah hanya kini tapi karena satu pertanyaan bahwa nama ya, apa nama satu bahwa nama ya tapi, bujuk ham guru di lati ya nih. Pasan yang kaya sangkaran dia ni kerana apa yang mungkin toro hari ke kau hari ini kaya awu di tadi dia ni tak terlalu menolong itu ni niwarnya ada pasti lah ini terma ni tu, ek hingga tamanya api demi bahar ni, anak panas lagi bahar nawi hari sima waktu yang anda peluang kamu ni, ni bahar nalo sima ucer naya satu pertanyaan sutri di mana, teng, kaya ni pasan nawi bahar nak ramadhan dah hatra. Oleh dahat tadi, ikat tuan mesi mawak di lana. Kalau mesi mawak wena sini. Terma ni deh. Namun anak bana sati sud pabbe witera. Api te hundaran pahadili. Oleh pasan bian kaya sangkaran jena tanda hari ada terung gato. Tetapi tak kau hari liot. Ya, ini mohon ini warna apa tu? Terma ni. Cepat dengan ini kan apa tu? Tuhan berang je darma itu anu kulo, ganda puluan bimbang ni. Dengan ini mah apa tu? Ikan rendin tu puluan sama kini kan kita depa. Kehari kami ke datang je lah rendin ni. Ternyata dia ke pas kerja, ikan mahotap pas kerja ni, ikan mahotap ikan itu rendin puluan. Mereka sama apa happy. Cepat ini, jadi kahari apa mereka bahuli kata kerana nona hingga yang sikat ini yang macam ni rendin. Mereka puhun ni. Ternyata bunuhnya tamai di tiga kelasnya ke, ini bunuhnya doang. Bunuhnya doangnya, api dalamnya niwar noling beda ganda mai. Niwar nanti tiada tapi apa mesti. Ternyata ini, saya api bahana kerana kita wenne niwar ni, netu oleh lagi tiada katanya ni. Oleh tiada katanya ni, api bahana kerana sama-sama. Tamang ada agaknya niwar nola, paling ada. Ternyata, dan misalnya jatuh mati yang doang ni dia. Bahana kerana kita ni, hamba beli ni, misalnya jatuh mati. Jatuh mati, kumpul jatuh ni rumah ni ni. Buduh am itu, adiak ni tu guru orang dia na bahana kerana kini situ ni ni warna, jatuh pasti ni kerana beli dia. Ternyata, ini kerana anugerah ni kerana api lagi aja, ini kerana ni. Ini mana kita ni?
කියනවානේද? අපි මේක කරන්නේ නීවරණ වලින් හදලා දීපු මොනවා හරි දෙයක් තම තමන්ට හිතන විදිහට වටිනවා කියලා හිතලා ඒක වැඩි කරගන්න. දැන් ඔය කියන කියන්නේ දෙවතාවයක් ඔතන තියෙන මේක දෙපැත්තට ඇදීමක් තියෙන්නේ. එතකොට ශාස්ත්‍රීය මහන්සිය කියන්නේ දේශනා කරපු භාවනා ක්‍රමයක තියෙන මොකද්ද? නීවරණ යටපත් වෙනවා. ඒ ශාස්ත්‍රීය වහන්සේ කෙරෙහි ගෞරවයෙන් අපි වගේ අය මේ භාවනා ක්‍රමය අනුගමනය කරන්නේ මොකටද? නීවරණ වලින් හදාගත්ත ප්‍රතිඵලයක් ලං කරගන්න. ternary ඔය ගැටුමේ තමයි ඔයගොල්ලෝ මෙච්චර කල් හිටියේ හැමදාම කියන්නේ. අපි කියන්නේ දැන් අපිට මෙහෙම කරනවා මෙහෙම වෙනවා මොකද්ද මේ අපිට ඕනේ කොහොම හරි අපි හිතපු එකද ඔය කියලා මීටරේකින් බලාගන්න. ඔය අපි හිතපු එක තම තමන් හිතපු එක දෙතුන් දෙනෙක් කල්ලියකින් හිතන එක කණ්ඩායමක් හිතන එක පාර්ශවයක් හිතන එක කාට දැයි නීවරණද කියනවා නේද? මේ එතකොට මේ උත්තරීතර එක ධර්මයක් වත් ඔයගොල්ලන්ට හිතන්න බෑ. ඔයගොල්ලෝ හිතන එකක් නෙමෙයි. ternary මම මේ කියන්නේ යන්නේ. දැන් අපි හිතන විදිහේ දෙයක් නෙමෙයි මේ උත්තරීතර ධර්ම ඔක්කොම. දැන් manussත්තේ ඉක්මවන ධර්ම අපි හිතන ඒවා අපිට හිතන්න පුළුවන් නම් අපි උත්තරීතර ධර්මයකට ගිහිල්ලා ඉන්න ඒක නිසා මේ මෙතන තියෙන්නේ ඔන්නෝ ගැටුම තමයි. ඔය ගැටුම හින්දා අපිට වැඩි කාලයක් භාවනා කරන්න. නැත්නම් මේ භාවනා ක්‍රමවල තියෙන ප්‍රශ්නයකට නෙමෙයි. තම තමන් විසින් හදාගත්තේ ප්‍රතිපලයේ පිළිබඳ මතවාදයේ පිළිබඳ නැත්නම් දෘෂ්ටි සම්බන්ධව එන ගැටුමක තමයි අපි ඉන්නේ. තේරුණා නේද? එතකොට දැන් භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ උන්වේ දෘෂ්ටිගත සම්ප්‍රදාය, මතවාද සම්ප්‍රදාය, පල්ලිවාද සම්ප්‍රදාය අපි මහත්තුනාව විතරයි. දැන් දෘෂ්ටිගත සම්ප්‍රදාය, මතවාද සම්ප්‍රදාය අපිට හදන්න හේතුකාරක වෙන්නේ අපි අසුරු කරන දේවල්, කියන දේවල්, සාකච්ඡා වගේ දේවල්. ternary දැන් එහෙම දෙයක් හිතෙන් හදාගත්තේ නැත්නම් එහෙම දේවල් හිතේ අඩු නම් යන්නේ ඔය භාවනා ක්‍රම අනුගමනය කරනකොට ඔය ප්‍රතිඵල තියෙනවා. තේරුණා නේද? එතකොට එහෙම ක්‍රම නැති වෙන්න අපිට වෙනම විදිහට දක්ෂ වෙන්න බෑ. ඒකත් මතක තියාගන්න. අපි ඔය අඩුව තියෙනවා කියලා දැනගන්නවා. එහෙම වෙන ක්‍රමවේදයකින් අපිට දක්ෂ වෙන්නත් බෑ. නමුත් මෙන්න මේවා මතක් කරගන්නකොට මේ ධර්මයේ තියෙන මම පොඩි දේවල් මතක් කරලා දෙන්නම්. දැන් බුදුහාමුදුරුවන්ගෙන් ධර්මය අහනවා. අහලා සනිතෝ රහත් වෙනවා. සනිතෝ සෝවාන් වෙනවා. එහෙම ඒවා අපි අහලා තියෙනව නේද? ඒවා ස්ථීරව අපේ පොත්පත් වල බඩපත් වල තියෙනව නේද? කොහොමද වෙන්නේ? එයාට අපිට වෙන්නේ මොකද්ද තියෙන වෙනස? නීවරණ වලින් හදාලා දීපු බොරුවක් හොයන්නේ අපි වගේ. තේමන්නේ. දැන් අපි බොරුවක් හොයමින් ඉන්න ගමන් අහන්නේ ගන්නවා ඒ බොරුව සකස් කරගන්න. ඒ බොරුව වෙනස් කරගන්න බොරුවක්. එතකොට ඒ බොරුව අපි හොයන්නේ. අරම මතයක් හැදිලා නැත්නම් අර බුදුහාමුදුරුව පෙන්වන ධර්මයේ තේරෙනවා. දැන් උදාහරණ තව විදිහකට ගමු. ඔයගොල්ලෝම අහලා තියෙනවා ලංකාවේ තියෙන මේ කතාව. පරණ ලංකාවේ සමහර හාමුදුරුවෝ එක අඩි අඩි දෙක සක්මන් කරනකොට රහත් වෙනවා. මොකද එන්නේ? කොහොමද වෙන්නේ? ඔන්නේ අර හදාගත්තේ දෘෂ්ටිවාද නැහැ. ඔයගොල්ලෝ අවුරුදු දෙක තුන සක්මන් කරනවා. මොකක් වෙන්නේ නැහැ. මොකද මේ වෙනස වෙනවා. අර හදාගත්තේ බොරුව රකමනින් ලැබෙන්නේ. තේරුණානේ දැන්? සක්මන් භාවනාවේ ලැබෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කියන සත්‍යය. දැන් අපිට ඕන දේ ලැබෙන්නේ නැති එක තමයි මෙතන. එතකොට දැන් මම මේ කියන්නේ මේ වැරදි කියන එක නෙමෙයි අපිව තේරුම් ගන්න ඕනේ.
දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ ඔහොම පැත්තක් ගැන සකස් කරගන්න. දැන් භාවනාවක් ගන්නවා. තරන්නම් මහන්සි වෙනවා. කරලක් තියෙනවා. ඒකේ දියුණු තත්ත්වයක තරම් තියෙනවා. ඉතිරි ටික හදන්න අපේ තියෙන කුණු ගොඩවල් ඔක්කොම හා කරලා නිකම්ම නිකම් අපි වෙන්න ඕනේ. නැතුව මතවාද අපි භාවනාවට වාඩි වෙන්න හොඳ නැහැ. තේරුණානේ? බනහනකොට මතවාද අපි හිතියට කමක් නැහැ. ධර්මයේ සාකච්ඡා කරනකොට හිතියට කමක් නැහැ. කොතෙන්ද මේක ඕනේ නැත්තේ? භාවනාවට වාඩි වෙනකොට හෝ සම්මන් කරන්න පටන් ගන්නකොට. ඔන්න තේන්දි ඔය ටික අහක් වෙන්න. තේරුණානේ? කොයිතරම් දුරට අහක් වෙන්න ඕනද කියනවනම් දැන් ඔයගොල්ලන්ට මම කියනවා නීවරණේ යටපත් වුණාම දැන් මම ඉස්සෙල්ලා මතක් කරානේ ධර්මානුකූල දෙයක් පස්සම්යන් කාය සංකාරාම කියන තැනදී අපි ආනාපාන සතියේදී භාවනා ක්‍රමේන නීවරණ යටපත් වෙන තැනක් කියලා තීරණය කරගන්න පුළුවන්. දැන් ඕක අහුවන්න ඔන්න අපි හදන මතේ බලන්න. ඔයගොල්ලෝ භාවනා කරන්න යනවා. භාවනා කරන්න ගිහිල්ලා දැන් හුස්ම ගැන අවධානය ඔය ඔය පස්සම්යන් කාය සංකාරම් කියන්නේ ලක්ෂණ ටිකක් ඔයගොල්ලන්ට දැනෙනවා. දැනෙනකොට අන්න අර මතවාදේ ඉන්නවා. මේකද ඔය කියන පස්සම්යන් කාය සංකාරම්. තේරුණානේද? මෙතනද ඔය කියන නීවරණ යටපත් වෙච්චි තැන. මේක එහෙනම් මේක දැන් හිතුවට කමක් නැහැ. මේක කිසි ගැටලුවක් නැහැ දැන් හිතුවා කියලා. දැන් හිතුවක් කමන්නේ නැහැ, සාකච්ඡා කරක් කමන්නේ නැහැ. කිසි වැරද්දක් වෙන්නේ නැහැ. නමුත් මේ වැරද්දක් බවට මේක හැරෙන්නේ කොතෙන්දද? අර භාවනාව ඇතුලේ මේ මේක ගන්නකොට. දැන් එතකොට ඔයගොල්ලන්ගේ මනසේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට වෙන දේ අපි බලමු. මෙච්චර වෙලා හුස්ම ගැන අවධානයෙන් හිටියනම් යා ඒ ඉන්න කාලෙදී මේ මොකද්ද සම්මා වායාමයේ තිබුණා. කොහොමද කියන්නේ? නූපං අකුසල් නූපදීමේ උත්සාහය තියෙනවායි. එක හුස්මක් පව වරදින්නේ නැතුව මේ සිතෙන් සතියෙන් අවධානයෙන් ඉන්නවා. එතකොට බැරි වෙලා හරි වැරදුනා නම් ඒක වැරද්දක් කියලා හිතලා නැවත ආය හුස්ම ගැන අවධානයට යනවා. එතකොට නූපං අකුසල් නූපදීමේ වීර්යයක් තියෙනවා. උපං අකුසලෙන් වැඩ පැවැත්ීමේ වීර්යයක් තියෙනවා. දැන් ওই වීර්ය දෙක ප්‍රමාණවත් මුලදී ওই දෙකෙන් භාවනාව සකස් කරලා දෙන්න. ඊට පස්සේ සම්මා සතියක් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? සම්මා සතිය කියන්නේ බුදුහාමුදුරු සම්මා සතිය කියන්නේ ඒ මොහොතේදී යාගේ කාය වේදනා චිත්ත ධම්ම කියන වර්තමාන අරමුණක සිත සතිය කියන්නේ සිහි කල්පනා. දැන් එයා හුස්ම ස්පර්ශ වෙනවා කියන්නේ වර්තමානයේ දෙයක්. ඒ ගැන සිහිය දෙනවා. දැන් ඔහොම භාවනා කරගෙන ගිහිල්ලා තමයි අර පස්සම්යන් කාය සංකාරම් කියන වගේ තැනකට ඔයගොල්ලෝපත් වෙන්නේ. එහෙමනේද? දැන්පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න මතක් වෙනවා මේ බණ අහලා දැන් දැන්නේ බණ අහන්නේ දැන් භාවනා කරන්නේ පස්සේ කියන්නකො. දැන් අහපේක මතක් වෙනවා. හාමුදුරුවෝ කියවනේ මෙතනදී නීවරණ යටපත් වෙලා. මේ කියන්නේ නීවරණ යටපත් වෙච්ච තැන. එහෙම හිතුවේ හැටි මොකද වෙන්නේ කියලා බලන්න. එහෙම හිතුවේ හැටි වෙන්නේ සම්මා ආයාමයට මොකද වෙන්නේ? ඒක නෑ. ඇයියේ? අර ආස්වාස ප්‍රාස්වාසය ගැන අවධානයෙන් ඉන්න එක තමයි නූපං අකුසල නූපදීමයි උපං අකුසලයේ වැඩ පැවැත්ීමේ සතරහමයක් ප්‍රධාන වීදියට අයිති දෙය. දැන් හිතන්න මොකද්ද? මේ සිද්ධියක් ගැන හිතනවා. ඒක සම්මා ආයාමයේ නෙමෙයි. ඔන්න එතෙන්දි සම්මාය වායමේ කැඩියා. ඊළඟට ඒ සිද්ධිය මේ වගේ එකක් නේ නීවරණයටපත් වෙන තැන කියලා හිතුවා ඇතිය සතියේ මොකද වෙන්නේ? කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙන් එකක නෑ. හතරෙන් එකක නෙමෙයි. තමන් හදාගත්තේ මනස් ධාතේ. තේරුණානේ? ඉතින් තමන්ගේ මනසෙන් හදපු දෙයකයි දැන් සතිය තියෙන්නේ. අර කියන හතරේ නේද? දැන් මොකද කියන්නේ මම කියුවා මේ එතකොට භාවනාව. එච්චර වෙලා හොඳට කරා අතෙන්දී භාවනාව සම්පූර්ණ කළා. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්න අපි කරපු භාවනාවේ වැඩි හරියක් ඕක නෙමෙයි කරේ මෙච්චරක.
ඕක නොකර දිනුවක් ගත්තද කියලා කවුද? ඕක තමයි වැඩි කරන්නේ. තේරුණා නේද? ඕක තමයි කරන්නේ. දැන් මේක දැනගන්න ඕනේ මේක තමයි නරකම දේ. තේරුණා නේද? ඒ නරකම දේ හැබැයි පහු වෙනකොට බහුලීකත කරනකොට වැරදිලා 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 අහම්බෙන් වෙන්නේ අපිට අර ටික අමතක වෙලා ගිහින් ඔනේ භාවනාවට වැටෙනවා. අන්න එතන තමයි දිනුව තියෙන්නේ. තේරුණා නේද? දැන් මං කියන්නේ දිනුව එහෙම අහම්බෙන් ඕනේ නැ ගන්න දැනගෙන ගියාම වරදේ නොකරියි. තේරුණා නේද? දැන් ඔබ ඕතෙන් දීතරද වෙන්නේ. ඔබ එන්නේ මහා පරිමාණයෙන් දැන් අහන්නේ මෙන්න මේමයි කට්ටි හදාගලා රත්න අහනවා. ආන්දුනේ දැන් මෙහෙම භාවනා කරගෙන යනවා මට මෙහෙම දැනනවා මේ නෑ මෙහෙම දැනනවා කියලා කියන්නේ නෑ. පච්චේ පරිග්‍රහ ඥානයේ ඉන්නකොට හම්බුනේ මෙන්න මෙහෙමයි ඊට පස්සේ මේ වගේ එකක් වෙනවා මේක මොකද්ද මේ රාන්තර උපේක්ෂාවද මොකද්ද මොකද යාගේ භාවනාව කියන්නේ බුදුහාමුදුරන්ට අදාළ භාවනාවක් නේ හම්ට එකට පච්චේ පරිග්‍රහ ඥානයක් කියන කල්පනා කරන ගෙනාවේ සම්මා සතියක් නේද පච්චේ පරිග්‍රහ ඥානය කියලා විපස්සනා ඥානයක් තියෙන එක බොරුවකුත් නෙවෙයි ඒක ධර්මයේ ඒක වෙනම කතාවක්. තේරුණා නේද? ඒවා කතා කරන්න පුළුවන් මේ ඉන්න කොටයි. මේ වගේ දේ දැනගදී අපිට කතා කරන්න. භාවනාවේදී ඒක ගත්ත හැටි මොකද වෙන්නේ? සම්මා සතියක් කියන සම්මා වායාමයක් කියනවා. එහෙනම් අර නිකම්ම ඉස්සර මේ අංග කීපයක් සම්මා වෙච්ච කෙනෙක් බිමට වැටෙනවා. ආය නිකම් පංසිල් ගත්තා වගේ. තේරුණානේ ඒක හින්දා මෙන්න මේකට අහු වෙන්නේ පාවියන එක මම ආයෙම අහත්තා. කියන්නේ අදත් ඕකටම අහු වෙනවා හෙටත් අහු වෙනවා මෙච්චර කලුත් අහු වුණා නමුත් අහු වෙලා ඔයගොල්ලෝ දැක්සෙන් ඉඳන් මහන්සි වුණේ ඉඳන් ඒකෙන් ටික ටික ගැලවුණා. තේරුණානේ බහුලීගත කිරීමෙන් මේක ගැලවෙනවා. ඒක ගැටලුවක් නෙමෙයි. ඒකයි බුදුහාමුදුරු පෙන්නන්නේ කාටත් තේරෙන්නේ මේක බහුලීගත කරන හුඟක්කල් භාවනා කරන්න. එතකොට මේකෙන් ටික ටික අහක් වෙයි. නමුත් ඉදිරියේදී හක් වෙන්නේ නැහැ. ඒකත් ඇවිදින් ඒකෙත් බහුලීගත වෙන්නේ නැහැ. මේ ගැන අවබෝධයක් තේරුමක් ඇති කරගත්තම අපිට වාසියක් වෙනවා ඔය වගේ දේවල් භාවනා ඇතුළට ගන්න කියලා. තේරුණා නේද? මේක සම්පූර්ණ වැරදි දෙයක් කියලා හිතනවා. ඒක නිසා මේ භාවනා තුළදී ඔයගොල්ලන්ට දැනෙන කිසි දෙයක වටිනාකමක් නැහැ. ඒක මොකක්ද කියලා හෙව්වත් හෙව් හැදී මොකද වෙන්නේ? ඔව් සම්මා වායමයක් ඇතිවෙනවා සම්මා සතියක් ඇතිවෙනවා මේ ප්‍රඥා ශික්ෂාන් හැටි. දැන් ඕකට තමයි අර අපි බුදුහාමුදුරු දීපු විදිහක් කියලා දුන්නේ මලමිනියක් වගේ ඉන්න කියන්නේ ඒකයි. මලමිනියට ඕවා හිතන්න බෑ. මේක පච්චේ පරිග්‍රහ ඥානෙද කියලා හිතන්න මලමිනියකට බෑ. මේ දකින්නේ පංචස්කන්ධයද කියලා හිතන්න බෑනේ මලමිනියට. නමුත් අපිට හිතෙනවා. ඒකට අපි මලමිනිය නෙමෙයි නැගිටලා. ඇහැරෝ. තේරුණනේ? දැන් ඒ එහෙම හිතන එක වැරදි කියලා නෙමෙයි ගන්න තියෙන්නේ. එහෙම හිතපුවම ඒකෙන් අහක් වෙන්න ඕනේ සතිය දෙන්නේ. දැන් ඒක දිගට ගියෝ වාඩි වෙලා හිටියා කියලා, පය ගන්න හිටියා කියලා දිනුන වෙන සතියක් නෑ. භාවනාවක් නෑ. තේරුණාද? එතකොට මේ වගේ තැන්වලදී අහක් වෙන්න. ඒක වැදගත් දෙයක්. දැන් ඔය වටිනා දෙයක් විදිහට පැහැදිලි කරේ ඒක අපිට මේ අනාගතයේ ඕවම එනවා. මේකේ මේ පිළිවෙලේ ලොකුම බාධකේ වුණා තමයි. දැන් භාවනාවට ලොකුම බාධකේ ඕකම. දැනුවත් වුණොත් ඒ දැනුම අතෙන්ට ගන්න යනවා. දැනුම කලාව වෙනා කියන නීවර දෙක. දැනුම එතෙන්ට ගිය හැටි ගන්න හැටි කවුද පස්සෙන් එන්නේ? දැන් පච්චේ පරිග්‍රහ ඥානය කියන්නේ ධර්මය. විදර්ශනා ඥානයක් කියන්නේ ඒක ධර්මය. ධර්මයේ කියන එක අපි එතන දිහිතුවේ හැටිය ධර්මයේ රැඳිලා තියෙන්නේ කොහෙද? නීවරණ එක කලවම් වෙච්ච දෙයක්. ඒකේ ඒ නීවරණ දිගයි මෙතන නිංගලා එන්නේ. අවස්ථාවේ නීවරණ ප්‍රයෝජන ගන්න. තේරුණාද? යටපත් වෙච්ච නීවරණ දිගට එන්න අවස්ථාවක් ඔයගොල්ලෝ හදලා. ඔක තේරෙන බොහොම සරලව තේරපු එක තමයි බුදුහාමුදුරුවෝ කරේ ප්‍රතිචාර නැතුව ඉන්න. අන්න ප්‍රතිචාර නැතුව ඉන්න කියන්නේ ඔන්න ඔයට යන්න ඉපාර.
නැත්නම් මේ සමන්ත දැනුමක් වෙනවා භාවනාවෙන් අවුරුදු මොනවා හරි දැනෙනවා සතියට ඒ දැනෙන දේ ගැන ධර්මානුකූලව අහපු සූත්‍රයක අහපු බණකට අනුව සංසන්දනය කරනවා කියන්නේ ප්‍රතිචාරය මලමිනියට පණයි සතියෙන් හිටියා නෙමෙයි නිරීක්ෂණයක් නෙමෙයි තේරුණාද ඔන්නේ ඔයක තේරුම් අරගෙන ඔය වගේ සිද්ධ වෙන්න තැන් හොයන හොයා ඔයගොල්ලෝ ඕකෙන් වලකින්ද භාවනා කෙටිතාවයක් කරාත් එතකොට ප්‍රතිඵල වැඩි. ternary මේක තමයි මේ දැන් අපිට හොඳටම බලපාන දේ මේ අතීතයෙන් බලපෑවෝ හොඳටම. ඒකෙදී අපි දිනලා තියෙනවා අනාගතයේදී වැඩියෙන් ඉක්මනින් ඉස්සරහට යන්න නම් මේක අනුගමනය කරන්න එතකොට හොඳක් ඉස්සරහට යනවා. අපිට මේකෙන් ලැබෙන කිසි ප්‍රතිඵලයක් වැඩක් නැහැ. ternary ප්‍රතිඵල ගැන කතා කරා කියලා කිසි කෙනෙකුට වැදගත් කමක් නැහැ. මේක එහෙම ප්‍රතිඵල නැහැ. ternary දැන් අහන අයට පිළිතුරු දෙනවා අපි. වාසනාව විසඳනවා. මේ විසඳනකොට මේ විසඳන්නේ ඔයගොල්ලෝ එතනින් නවතිනවා. මේක නවත්තගන්න. ternary මේ නැතුව ඕවා නෙමෙයි ප්‍රතිඵල. මේ අපිට තේරෙන ප්‍රතිඵලයක් නෙමෙයි මේ උත්තරීතර මනස ගන්න. අපිට තේරෙනවා නේ අපි බුදු වෙලා තියෙන්න ඕනේ. අපි ඉස්සරහට මේ හුඟක් අධ්‍යාත්මික දිනුවක් තියෙන්න ඕනේ. මේ වයින් නේ. අපිට තේරෙන්නේ විහක් නෑ. තේරෙනවා නේ? නමුත් ඒක පාස් කරගෙන යනවා. පාස් කරගෙන යන හින්දා මේ තේරුම් ගන්න නම් මේ පාස් කරන යනවා විතරක් නෙවෙයි ඒකේ රැඳෙන කාලය ලැබෙන්නේ. තේරෙනවා නේ? ආන්නේ තමයි මේ භාවනාව දිනුවේ. රැඳෙන කාලය වැඩි වෙන්න ඕනේ. රැඳෙන කාලය තුන අර වගේ අපි අදහස් කියන්න බැ. දැන් ඔය ටික අඩු කරපුවා ගොල්ලන්ටත් තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ කියන ධර්මය ඇත්ත කියලා. වෙන නැතුව මේ අමෝපයෙන් හැදෙන අලුත් දෙයක් මේක නෑ. මේ අලුත් දෙයක් කිසිම දෙයක් නෑ. මේ පුංචි දෙයක පුංචි පැහැදිලි කිරීමට යන ගමනක් විතරයි තියෙන්නේ. ඒ පැහැදිලි කරන දේ අපේ වැරදි අර්ථකථනයත් එක්ක කලවම් වෙන එකයි මේ කියන්නේ ගැටුම. එතකොට අපේ වැරදි අර්ථකථන අඩු කරන්න ගියක් ඔය කියන්නේ. දැන් ඒකම මේකට අනුගතව ඔයගොල්ලන්ට තවත් වැදගත් දෙයක් දේවල් මම පැහැදිලි කරනවා. මේ සතිපට්ඨාන සූත්‍රයේ හුඟක් දේවල් මම කිව්වා. අපිට ඕම ඒවා වැදගත්ම කොටස්. තව දැන් මේ සතිපට්ඨාන සූත්‍රය විශේෂ සූත්‍රයක් බුදුහාමුදුරු දේශනා කරනකොටම මේ සූත්‍රයේ මුලින්ම ධර්මයට අමතර දෙයක් පැහැදිලි කරනවා. අවින ධර්මයට අමතර දෙයක් පැහැදිලි කරනවා. මොනවද? මුලින්ම සතිපට්ඨාන සූත්‍රයේ ආනිසංස හත පැහැදිලි කරනවා. ආනිසංස හත. මොනවද මේ ආනිසංස හත? ඔයගොල්ලන් මතක මේ සූත්‍රයේ හැමදාම හුඟක් අහලා තියෙන පාඩයක් තියෙනවා. ඒ පාඩේ මාත් හුඟක් දැනවලදී කියුවා. නමුත් විස්තර කිරීම තමයි අඩු කරේ. ඒතහෙනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිදියා යදිදං තත්තාරෝ සතිපට්ඨාන. මෙතන කියලා තියෙන්නේ මේ පාඩේ තියෙන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භය කරන්න පෙර. එහෙනම් බුදුහාමුදුරුව අවධාරණය කරනවා අපිට මං දේශනා කරපු මේ සූත්‍ර තියනවා ගොඩාක් ධර්මයේ තියනවා ගොඩාක් නමුත් ඊට ඇගියේ සුවිශේෂයි මේ සතිපට්ඨානය කියන්නේ හේතු ගණනන්න තමයි අර මුල් පාඩේ දාන්නේ මම දේශනා කරපු ධර්මයේ අනිත් පාටත් වැඩිය විශේෂී ගුණයක් මේක තියෙනවා ඒ ගුණය මොකද්ද ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ එකම එක මාර්ගය මෙන්න මේකයි මොනවටද අන්න මොනවටද කියන එකට උත්තර ටික තමයි ආනිසංස හත දැන් බුදුහාමුදුරුවෝ දේශනා මේ සූත්‍ර දේශනා කරන්න කලින් පැහැදිලි කරනවා මේකේ වටිනාකම කාටත් මේක මේ එන්සේ මේ එකක් නන් නෙවෙයි මේ අනිත් විදියට හිතන්න එපා වෙනද වගේ වෙනදහපු බණ වගේ හිතන්න එපා මේක සුවිශේෂී දෙයක් මම මේ අද දේශනා කරන්නේ කොහෙද මේ දේශනාව කරලා තියෙන්නේ?
අහලා තියෙන කොහොමද කුරු රට අම්මාස්ස ධම්ම කියන නියංගම තියෙනවා. දවර කුරු රට කියන්නේ වර්තමානයේ ගත්තොත් ඉන්දියාවේ දිල්ලිය, නව දිල්ලියයි කැරණි දිල්ලියයි කියන මේ දෙක මේ ප්‍රදේශය දැනට පුරාවිද්‍යාවෙන් ඉන්දියන් පුරාවිද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරපු ස්ථානය කියලා තැනක්. මොකද ඒකට හේතුව තෙල් පියක් හරි මාත් හරි දිවිලා තියෙන ගල් තලාවක් තියෙනවා. විශාල එකක් නෙවෙයි ඒ තැන තමයි තියෙන්නේ. පරණ දිල්ලියට මොකද සම්බන්ධයි. ඒක වෙන කරලක් තියෙනවා, කොටු කරලක් තියෙනවා. මෙන්න මෙතන තමයි බුදුහාමුදුරුවෝ ඔය කියන සතිපට්ඨාන සූත්‍රය දේශනා කරේ කියන්නේ. එතකොට ඒ පැනදී මේ දේශනාවට සමන් දෙන්න හිටියේ හාමුදුරුවෝ නෙවෙයි වැඩි. ඒකත් මතක තියාගන්න. මේ දේශනාවට සමන් දුන්නේ කුරුරට වාසී. ඒ කියන්නේ මිනිස් විහිළු. එතකොට ඇයි මෙච්චර ප්‍රබල දේශනාවක් මේ ගිහියන්ට බුදුහාමුදුරු පෙන්වන්නේ? එන්නේ ඒ කුරුරට කියන තැන. දැන් මේ ඔයගොල්ලන්ට උනත් ඉන්දියාව ගැන අධ්‍යයනයක් කරනවා නම් දන්නවා මේ කුරුරට කියන්නේ තනිකලා බිමක්. ඊට එහා පැත්තේ තියෙන හිමාල කඳුවැටිය. තේරුණා නේද? දැන් හිමාල කඳුවැටියට ආසන්නව තියෙන තනිකලා ශස්ත්‍රීකකම වැඩි ඉන්දියාවේ. මුහුදට කිට්ටු වෙන්න ශස්ත්‍රීකකම අඩු. ඒකෙන් හින්දා ඔයගොල්ලෝ දන්නා තමිල්නාඩුව කියන එක දේශමූලික තත්ත්වයෙන් හුවා මිනිසුන්ට අහිත කරා. ඊට වැඩිය හිමාලය කිට්ටුව තියෙන පංජාබ් වගේ දේවල් ගත්තත්, ඒ වගේම ඔය කුරු රටේ දිල්ලිය වගේ ගත්තත් දේශගුණය හරිම සමීප දේශගුණයක් තියෙනවා. කාල ගුණයක් එහෙමයි. වතුරක් එහෙමයි. එහෙනම් එවැනි පරිසරයක විහිදෙන මිනිස්සයෝ, ඒ කියන්නේ හොඳ පාරිසරික තත්ත්වයක උපදින මිහිවෙන මිනිස්යෝ සත්තුන්ගේ ස්වરૂපය මොකද? තව නිරෝගී වෙන්න. තේරුණානේ? දැන් ඔය විහාර කියන ප්‍රාන්තයේ බුදුහාමුදුරුවෝ හුඟා සැරිසැරි. විහාර කියන ප්‍රාන්තය අදගත්තා. විහාර කියන එක එහෙම ප්‍රාන්තයක් නෙවෙයි. මගලේ කියන එකේ මහා දැන් වුණත් දාස් ගානක් අවුරුද්දකට ගඟ වතුරට මැරෙන හැමදාම එදත් හිටනවා. ඇයි? මහ විශාල ගංගා එකතුවකින් හැදිච්ච ප්‍රදේශයක්. නමුත් දිල්ලි විතරක් නෙවෙයි මේ පනිපත් කියලා කියනවා. ඒ දිල්ලියයි තැන්නට ලෝකයේ ඉන්දියාවේ තියෙච්ච ධර්මම යුද්ධ ටික තිබිලා තියෙන ඔය හරිය. මොකද ඔතන ඔතෙන්දි තමයි මෙල්ල කරගන්න බැරිම තැන. මොකද මෙතන මහා බලගති ඉන්දියාව. දැන් මේ දිල්ලිය කියන ප්‍රදේශය වල ඒ වගේ දේශ මුංගහ කාලගුණ තත්ත්වයක් තියෙනවා. එතකොට එහෙම දිලිවෙච්ච මිනිස්සුන්ගේ අර නිරෝගීකම අනුව යමක් තේරුම් කරගැනීමේ හැකියාව මොකද වෙන්නේ? දැන් ලෙඩ්ඩු නම් ඉන්නේ යාට තේරෙනවද කියන දේ? බණ ගහන්න එනකොට ඒ ලෙඩේ කියන අමාරුකම දැනෙනවා නිසා බණ අහන්න පුළුවන්. දැන් ඉතාම දුප්පත් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා නම් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට ජීවත් වෙන සක්මේ නිසා මේ ධර්මයේ වටිනාකමක් එන්න පුළුවන්ද? බෑ. ඔන්නේ ගති අඩුයි අර කුරුකට. තේරුණානේ? එහෙනම් බුදුහාමුදුරුවෝ සරකලම මේකෙන් වැඩිම ඵලයක් ලබා ගන්න පුළුවන් සූත්‍ර දේශනාවක් එකතු කරලා මේ සතිපට්ඨානේ වෙන තැන් වල දේශනා කරේ නෑ නෙමෙයි. එතකමුත් දේශනා කරා. මේක සවිස්තරව දේශනා කරලා තියෙන ඉහියන්. මේ මහා සතිපට්ඨාන සූත්‍රය. එතකොට මේ දේශනා මෙහෙම වෙනකොට දැන් ඊට පස්සේ අපි අහලා තියෙනවා ඔයගොල්ලෝ දකි ඕනාව සතිපට්ඨාන සූත්‍රයේ අටුවාවලේ තියෙන මේ විස්තර. මේ දේශනාව සිදු කරලා මේ භාවනා ක්‍රම ගැන අවබෝධයක් දීලා බුදුහාමුදුරුවන්ට වැඩියට පස්සේ කාලයක් යනකොට අවුරුදු කිහිපයකට පස්සේ කුරුරට මිනිස්සුන්ගේ තත්ත්වය හරිම වෙනස්. ternary අටුවාචාර්යන් වහන්සේලා දීලා තියෙන්නේ ඒ තොරතුරු දීලා තියෙනවා. වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? දැන් ළිඳකට ගියත් ඒ ළිඳට වතුර ගන්න යන්නේ ගෙවල් වල ඉන්න ගැහැණු ළමයි කට්ටිය. කාන්තාවරි ළමයි. මේ අය නිදේදි කතා කරලා තියෙන්නේ, නානතනදි කතා කරලා තියෙන්නේ තමන් තමටම ගැන.
තේරුණාද? ඒ කියන්නේ මේ දැන් කමතහන් ගොඩන්නේ මේ දීලා තියෙන්නේ භාවනා ගොඩන්නේ. ඒගොල්ලෝ නිකන් අහන නවත්තලා නැහැ කියන එක නේද ඔය කියන්නේ අපිට. දැන් වෙන දේ කොහොම වෙව නැහැ අටුවාව. මේ කුරුණන විතරයි ඔදි කියන්නේ. එතකොට ඒගොල්ලෝ මේක වඩන්න පටන් ගත්තා. එතකොට දැන් අපිට ඉස්සර නම් හිතනකොට හිතනවා මේ දේවල් වල ඉඳලා මේ සතිපට්ඨාන වඩන කට්ටිය කොහොමද ඉන්නේ. ඒක හරි ගැටලු ගහනතයි. අපි මේ මෙච්චර ටියුෂන් යනවා මොනෝ ධර්මයක්වත් තේරෙන්නේ නැතුව මේ ගෙදර ඉඳලා හා සතිපට්ඨානේ වැඩියයි කියලා අපි හිතනවා. ඇයි අපි එදා ඉඳලා ධර්මයේ ටියුෂන් යනවා. නෑ එහෙම ආයෙත් අපිට හිතන්නේ අරකට. ඕක වෙන්න බෑනේ ඒගොල්ලන්ගේ පිළටම වෙච්ච දෙයක් ඒක. අපි මේ පෞරාර වෙලා. කියලා මොකක් හරි මතෙමින් අරක අපි අහක් කරගන්නවා. ඇහුවා. මනරත් ඇහෙනවා පුරාට මෙන්න මෙහෙමයි මේ ගෑනු ළමයෙනුත් කතා කරන්නේ මේ. රතිපට්ඨානේ යන මේක නම් වෙන්න බෑ. මෙච්චර අපි අභිධර්මයක් දන්නවා මෙලෝඩියක් අපිට තේරෙන්න ගන්නෑ. කොහොම ආයේ කියනනම් ඒගොල්ලන්ගේ කිනකට විච්චේ දෙයක්. මොකද්ද මේ කින? අනේ හිතන්නේ. නැහැ ඕක දැන් ඔයගොල්ලන්ට හැකියාවක් තියෙනවා ඔය මං කියන කතාව වෙන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද කියලා අර ඒගොල්ලන්ගේ කින් ගොඩට ගන්න නැතුව අපි එහෙම එකක් නැහැ කියන්න නැතුව මෙතන ඇත්ත මොකද්ද වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරුණා. තේරුණානේ. එතකොට දැන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙහෙමයි. ඔයගොල්ලන්ට සති හතක් මං කියා දුන්නා නිකන් ඇවිදිනකොට සක්මන් භාවනාවට යන්න. නැහැ ඕක කරා ඕක තමයි ඒගොල්ලෝ කරන්නේ. එක තේරුණානේ. නිකන් කාලය ගෙවලා නැහැ. නිදහස් තියෙන හැම වෙලේම මේක එකකට ඒගොල්ලන්ට කැමති එකක් අරගෙන ඒක ප්‍රගුණ කරනවා. එතකොට එහෙම ප්‍රගුණ කරා නම් එහෙම ප්‍රගුණ කරන පිරිස හතර පහ දෙනෙක් එක තැනකට එකතු වුණාම මොනවද කතා කරන්නේ? දැන් ඒක විතරයි වෙන මොනවද කතා කරන්නේ? නැතු ඇඳුම් ගැන කතා කරන්නේ. දැන් එහෙම ප්‍රගුණ ඇඳුම් ගැනද පොරුණ වෙනකොට කතා කරන්නේ ඇඳුම් ගැන. දැන් අපිට වෙලා තියෙන්නේ එහෙමයි. තේරුණාද? ඇඳුම් මොහොතර වලට ප්‍රගුණ වුණොත් යාළුව හම්බුනොත් කතා කරන්න මොකද්ද? ඇඳුම්. අධ්‍යාපනයේ තනක් දෙනවා නම් යාළුව හම්බුනොත් කතා කරන්නේ මොනවද? එහෙනම් සතිපට්ඨානයට තනක් දීපු අය ඒකම ප්‍රගුණ කරපු අය කවුරුහරි හම්බුනොත් කතා කරන්න තියෙන්නේ මොකද්ද? ඕක තමයි දැනගන්න. තේරුණානේ? නැතු වෙන මේ අමුතු පින් ගොඩක් එතෙන්ට දාන්න එපා. මේකේ මිනිස්සු ඒ බුදුහාමුදුරුව දැකලා තියෙන මේ ගොල්ලන්ට මේ හැකියාව තියෙනවා. වමනාවක් තියෙනවා. මොකද මේ නිදහස් පරිසරයක මේගොල්ලෝ ජීවත් වෙන්න අනිකයිට වෙන්නේ. නිදහසක් තියෙනවා. සම්පත් තියෙනවා. ඒ සම්පත් තිබිලා නිදහස තියෙන හින්දා ඒගොල්ලෝ මේ ධර්මයේ හුඟා ප්‍රයෝජන ගනි. නිහි ප්‍රඥාවක් නැහැ කියන එක බුදුහාමුදුරුව දැකලා. ඒකයි මේ එක්තර ගැඹුරු දේශනාව කරේ. ඒ ඔයගොල්ලන්ටත් ඒකම දැන් කරන්නේ කියන එක ඔයගොල්ලෝ ළඟින්ම තියෙනවා නේද? ඔයගොල්ලන්ටත් දැන් ගෙවල් වලදී ටික ටික නිකන් ඉන්නකොට මේ භවනා කරන්න ඕනේ. මේම හුස්ම ගැන අවධානය යොමු නරකද කියලා හිතෙන්නේ නැද්ද? හිතනවා නේද? ඇවිදිනකොටත් හිතනවා නේද? මේම නිකන් ඇවිදින්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් ටිකක් දුර යනකොට හිතනවා මොකද මම මෙහෙම සතියෙන් ගියේ. දැන් ඕක තමයි අරගත්තා තියෙන්නේ. ඕක ප්‍රගුණීම තමයි ඒගොල්ලන්ගේ අර විමුක්ති මාර්ගය වෙලා තියෙන්නේ. තේරුණානේ. අපිටත් ඒක සාක්ෂීකම ඉතුරු කරලා දෙනවා මෙහෙම කර හැකි මිනිස්සුන්ට. කරන්නේ එතකොට වමනාව වෙන්නේ මොකද්ද? තම තමන්ගේ වමනාව. වමනාව දිනනවා නම් මෙහෙම කර හැකි කියන එක තමයි ඒගොල්ලෝ උපුටේ. දැන් ඊට පස්සේ අපි බලන්න ඕනේ දැන් මෙච්චර වර්ණනා කරලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මොකද්ද? එක මාර්ගය. එකම එක මාර්ගය මෙන්න මේකයි. ඒ කායනෝ යම් වික්කවේ මග්ගෝ මොකටද එකම එක මාර්ගය? සත්තානං විසුද්ධිය. මොන පළවෙනි සත්‍යාගේ විසුද්ධියටපත් වීමේ එකම එක මාර්ගය සතිපට්ඨානයේ වැඩිමයි. මොන පළවෙනි අවවාදය. ඊට පස්සේ තව අවවාද දෙකක් එකට දෙනවා. ශෝක පරිද්දවාන සමතික්කමාය. සත්‍ය ළඟ තියෙන සෝතිය පරිදේවේ කියන එක සමතික්කමාය. සමතික්කමාය කියන්නේ ඉක්මවීම. මේ
සමතික්ක මාය කියන්නේ පාළි වචනේ ඒක සිංහල වචනේ ගත්තොත් ඉක්ම වීම. ශෝකය හා පරිදේවේ ඉක්මෝන එකම ක්‍රමය ඒකායන මාර්ගය. එකම ක්‍රමය නෙවෙයි මෙතන එකම ක්‍රමය ගත්තත් වැරදි වෙනවා මම පැහැදිලි කරන්න ඇවිහිම කියන්නේ කියලා. ඒකායන මාර්ගය සතරාධිපට්ඨානේ වැඩි වෙනවා. එතකොට ආනිසංස තුනක් වෙනවා. සත්‍යයේ විසුද්ධියට පැත්වීම එක. ශෝකය සත්‍යයේ ශෝකය සමතික්කමයි. මොන එක තව ගුණයක් මේකේ ලැබෙන ඵලය. ඊගාවට පරිදේවය ඉක්මවීම සත්‍යයේ තව ගුණයක් මේ සතිපට්ඨානේ වැඩිමු. ඊගාවට තව ගුණ දෙකක් ආයුබලයක් විදිහට කියනවා දුක්ඛ දෝමනස්සාන අත්තංගමයි. සත්‍යය තුළ තියෙන දුක කියන්නේ මේ කායිකව දැනෙන වේදනාව. අයහපත් වේදනාව. කායිකව දැනෙන යහපත් වේදනාව මේ සුඛ වේදනාව ප්‍රශ්නයක් නෑ අපිට. ඒක දුකක් නෙමෙයි. දැන් ඔයගොල්ලන්ට දැන් දැනෙනවා කය රිදෙනවා නම් අන්න ඒක තමයි දුක්ඛ වේදනාව. දැන් අනේනේ. දැන් ඔයගොල්ලන්ට වාඩි වෙලා ඉන්න බෑ පැය 4ක් 5ක් දවසක් එක දිගට. මොකද ඒ කයේ දුක්ඛ වේදනා ඇති වෙනවා. තේරුණානේ? නමුත් දැන් මේ අවුරුදු ගාන අවුරුදු කෝටි ගානක් එක විදිහට ඉන්න පුළුවන් සත්වෙත් තියෙනවා. මොකද ඒක ළඟ තියෙනවා. දැන් ඔයගොල්ලන්ට අද අරුව මෙහෙම වාඩි වෙන්න කිව්වෝ ඉන්න කිව්වම පැයක් එකමාරක් නම් ඉති අපිත් ඉන්නවනේ නේද අපි පොඩි වෙලා ඉන්නවා නම ලෝකේ ඉන්නවා අවුරුදු කෝටි ගණන් එක විදිහට ඉන්න පුළුවන් අය එහෙම ඉන්නේ බං ඒගොල්ලන්ට දුක් වේදනාව අතුරුදහන් වෙන්න නම් කය අතුරුදහන් වෙන්න නැතු වෙන ක්‍රමයකින් දුක් වේදනාවක් කයක් තියෙන දුක් වේදනාවක් තියෙනවා නේද? කාම ලෝකයේ ඉන්න මිනිස්යාට දෙවියන්ට දෙවියන්ට අපිට තරම් ගොරෝසු කයක් නැති නිසා කායික දුක් වේදනා අඩු. තේරුණා නේද? අපිට වගේ දුක් වේදනා දැනෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඔය මේ තුත වෙන්න කිව්ව දැනෙන ටිකක් කියලා තියෙන ධර්මයේ. අපි ඉන්න විනාඩි 5ක් ඉඳගෙන ඉන්න කොට දුක් වේදනා එහෙනම්ද ඊටත් එහා සත්වේ ඉන්නවා කායික විඥානයක්ම නැහැ කයක් නැහැ එතකොට මොකද වෙන්නේ අපි හිතන විදිහේ කයෙන් ගොරෝසු කයක් නැහැ බ්‍රහ්මය එතකොට බ්‍රහ්මයාට දුක් වේදනාවක් නැහැ තේරුණා නේද බ්‍රහ්මයාට දුක් වේදනාවක් කවදාවත් එන්නේ නැහැ බ්‍රහ්ම කාලයේදී එන්නේ නැහැ ආයේ මිනිස්සේ වෙනසක් වුණොත් එනවා අපිට දැන් දුක් වේදනාවක් තියෙනවා නමුත් දැන් අපිට ওই දුක් වේදනාව තිබුණාට මේක එච්චර අපිට වැඩක් නෑ දැන් දැන් අපිට අවිද්‍යාව තියෙන හින්දා හිතන්නේ නෑ දැන් රිදෙනවා තමයි කකුල නමාගෙන හිටවන රිදෙන දිගහැරියම ඔබ හරි වෙනවා ඇත්ත දිගහැරිය හැටි වේදනාව නෑ අපි ඒ විකල්පයට යන්නේ තේරුණා නේද මොකද එහෙම විකල්පයට යන්නේ අපි මොඩේ අපි මොඩේ බුදුහාමුදුරුවෝ වෙන්න වචන අපිට ඕනේ එවල වෙච්ච දේ අහම්පුණා නම් නේද? තේරුණානේ? මේක වුණ කොහමද? මේක වෙච්ච විදිහ මොකද්ද කියලා හොයන්න අපිට ඕනේ නැහැ. ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයන්න ඕනේ නැහැ. තේරුණානේ? ඒ වුණාට දැන් ඔය දේ බුදුහාමුදුරුවෝ ගලවනවා මොන දේ වුණත් තමන්නේ ඉස්සෙල් හඳුන ගන්න කායිකෝ ලැබෙනවා නම් දුක වේදනාවක් මිනිස්යාට ලැබෙන දුක් වේදනාව ඉවත් කරන්නේ මෙතන තියෙන අත්තංගමය මේක ඉවත් කරනවා නෙවෙයි ඇත්තටම කායයක් තියෙනවා නම් දුක් වේදනාව එහෙමමයි ඕක නවත්තන්නේ බුදුහාමුදුරන්ට නවත්තන්න බෑ තේරෙනවද ඔයගොල්ලන්ට වගේමයි කායක් තියෙනවා නම් ඒකට ආවේනික ලක්ෂණයක් තමයි ඒ කායෙම උපදින දුක නරක වේදනාව මේක කාටවත්
විසඳන්න බෑ දැන් අපි නම් හිතනවා මේක විසඳන්න පුළුවන් අය ඉන්නවනේ කවුද ඔය වෛද්‍යවරු ඉන්නේ ඉලිපිටියක් දීවා විසඳනවා ඔය වේදනාවක් නැහැ නිින්ද ගියම නැහැ මේක විසඳුමද තාවකාලිකයි තේරුණානේ මේකේ විසඳන ක්‍රමය හරි වෙනස් අපි හිතන විදිහක් නෙමෙයි බුදුහාමුදුරුවෝ විසඳලා දෙන්නේ මේක තේරුම් ගත්තේ නැත්නම් ඔයගොල්ලෝ වඩන භාවනාවෙන් ඔය ප්‍රතිඵල ලැබෙන ඔයගොල්ලන්ට ඒ හිතෙන්නේ මේකද මේ ලැබුණේ මේකත් කියලා හිතනවා. තේරෙනවනේ? දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය. දැන් ශෝක පරිද්දවාන සමතික්කමාය. ඒ කියන්නේ ශෝකය පරිදේවේ ටික ඉක්මවන්න සතරාධිපට්ඨානේ වැඩුවොත් ඉක්මවන්න. දුක්ඛ දෝමනස්ස දෝමනස්ස කියන්නේ මෙතන හිතේ ඇති වෙන වේදනාව. නරක අසුභ වේදනාව. ඒකල ඇති වෙන්නේ කොහොමද? හැබැයි ශෝකය කියන එකයි දෝමනස්සය කියන එකයි දෙක. මම ඒක පැහැදිලි කරගන්න පස්සේ දැන් අපි වල මේ අත්තංගමය කියන වචනේ සුවිශේෂි වචනේ. මේක ඉගෙන ගන්න ඕන වචනයක්. මේක හරියට තේරුම් ගන්න ඕනේ. නැත්නම් මේ ඔයගොල්ලෝ වඩාගෙන යන භාවනාවේ ඔයගොල්ලෝ දිනුනද නැද්ද කියලා ඔයගොල්ලන්ට තීරණය කරන්න බෑ. දිනුනද නැද්ද කියලා තීරණය කරන්න හැකියාව නැතු යා. තේරුණානේ? අත්තංගමය කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම්. අත්තංගමය කියන්නේ මගේ එකක් නෙවෙයි කියලා තේරුම් කරලා දෙනවා. ඒකේ යටි අදහසක් තියෙනවා. කායිකෝ ලැබෙන දුක් වේදනාව අනිවාර්යෙන් කයක් තියෙනවනම් ලැබෙනවාම එමණිද ඒක නවත්තන්න පුළුවන් ජගතේ ලෝකෙ නෑ නමුත් දැන් අපිට වෙලා තියෙන්නේ මේ කයෙන් දැනෙන වේදනාව හින්දා අපි පසුතැවිල්ලකට අසහනයකටපත් වෙන්නේ මේක මගේ කියාගන්න හින්දායි තේරුණානේ අත්තංග මාය කියන්නේ මගේ නොවන දෙයක් බවට හෙන්නන්නේ ඔප්පු කරවන්නේ කවුද සතරාතිපට්ඨානේ වැදගත් විතරයි. තේරුණානේ? දැන් පේනවා දුක නැති වෙනවා නෙවෙයි කයේ. දුක් වේදනාව නැති කරනවා නෙවෙයි. හිතන ඇති වෙන දෝමනස්සය නැති කරනවා නෙවෙයි. එහෙනම් මොකද්ද කරන්නේ මේක? ඊට වෙනස් දෙයක්. අත්තංග මාය කරලා දෙනවා මේ සතරාතිපට්ඨාන. දැන් අපි යන්නේ ඔගේ වරදී හොය දැනුමක් හොයාගෙන. අපිට ඕනේ කයද ලැබෙන දුක නැති කරවන්න. නැති කරන එක බුදුහාමුදුරුවෝ දීලා නැහැ. මේ පරිපත්තාන වැඩුවා කියලා කයද ලැබෙන දුක වේදනාව නැති වෙනවා කියලා කොහෙවත් නැහැ. එහෙනම් මම මේ කියන්න ගියේ පැහැදිලිද? දැන් අපි යන්නේ මොකටද? හිතට ඇති වෙන දෝමනස්සය නැති කරන්න නේද අපි යන්නේ? මොකටද භාවනා කරන්නේ නැති කරගන්න නැති කරන්න නම් නැති කරා මේක නැති කරන භාවනාවක් ලෝකේ නෑ කියනවා ලෝකේ තියෙනවා නම් බුදුහාමුදුරේ බෑ එහෙම ධර්මයක් තේරුම් කරලා දෙන්න භාවනා ක්‍රම ලෝකේ තියෙන ඕන තරම් දුක නැති කරන භාවනාවක් නෑ කියලායි මේ කියන්නේ දෝමනස්සේ නැති කරන භාවනාවක් නෑ මොකද්ද මේ දුකට මේ තත බුදුහාමුදුර පෙන්න සතරාතිපට්ඨානේ වැදගත් කරන්නේ දුක නැති කරනවා නෙවෙයි දුක මගේ එක නෙවෙයි කියලා ඔප්පු කරන එක. දෝමනස්සය නැති කරන එක නෙවෙයි දෝමනස්සය මගේ එක නෙවෙයි කියලා ඔප්පු කරන එක. දැන් තේරුමාද මෙතන තියෙන ලොකු ගැටලුවක් තියෙනවා කියන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නේ දුක නැති කරන්න අපි භාවනා කරනවා. කයට ලැබෙන දුක අහක් කරන්න භාවනා කරනවා. තව කරන්න අවුරුදු කෝටි ගන්න ඕන තරම් කරන්න. ternary තවවත් දාවත් වෙයි. ඒ වෙන්නේ නැත්තේ. එහෙම එක පාසේ බුදු ධර්මයේ කොහොමද? ඒක අපි හදාගත්ත ධර්මය. බුදුහාඳුරන්ගේ අධිපත්තානේ. ternary එතකොට මෙතන වෙන්නේ වෙන දෙයක්. මේ වේ වෙන කාර්යයක් සිදු කරන්නේ සතිපට්ඨානේ වැඩේකට ඕම දැනුත් වෙලා නැද්ද කියන එක ඔයාලට හොයා ගන්න පුළුවන් වෙන්නේ මම මේ පැහැදිලි කරා. තේරුණා නේද? ඒ භාවනා වඩන ප්‍රමාණයට අනුව මේව එනවා. තේරුණා නේද? රහතන් වහන්සේට තමයි මේක සම්පූර්ණ වෙන්නේ. ඒක වෙනම කතාවක්. නමුත් රහත් වෙන්න හරි මේක මේ කරලම රහත් වෙන්නේ.
නැතු වෙන දෙයකින් රහත් වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරලා නැහැ. තේරුණා නේද? ඒ රහතන් වහන්සේගේ යම් කිසි ගුණයක් තියෙද ඒ ගුණේ මේ භාවනාව වඩන පුතග්ජනයා ළඟත් යම් කිසි පොඩ්ඩක් හරි දෙන්න ඕනේ නේද? ඒ ගුණ ලැබෙන්න ඕනේ නේද පොඩ්ඩක් හරි. සම්පූර්ණ නැති වෙන්න පුළුවා. ස්වල්ප ප්‍රමාණයක් ලැබෙන්න එපා. ඒ ස්වල්ප ප්‍රමාණය ලැබුණත් ඔයගොල්ලන්ට මේක විශ්වාස නැහැ. මොකද අපි හිතාගෙන ඉන්නේ කනේ ඉන්නේ. බුදුහාමුදුරෝ කියලා දීපු එක මෙතෙන්දී ලැබිලා ඒක අපි හිතන එක නම් නෙවෙයි. ඒක හින්ද අපි ඒක අපේ දයක් හොයාගෙන අපි භාවනා කරනවා. එතනමනේ ආන්නේක නිසා මේ ආනිසංස ටික පැහැදිලිව සාකච්ඡා කරන එක වැදගත් වෙනවා. එතකොට දුක්ඛ දෝමනස්සය මොකද්ද සතිපට්ඨානෙ වැඩුවම කරන්නේ අත්තංගමය. මගේ එකක් නෙවෙයි කියලා ඔප්පු කරන එක. එතනමනේ දැන් අපිට දැනෙන්න ඔය ඉඳගෙන ඉන්නකොට දැනෙන වේදනාව කාවිද? මගේ. එහෙනම් මගේ හිඳ තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. තේරුණා නේද? මගේ එකක් නොවේ කියලා පෝච්චි දවසට ඔය ගැටලු නැතිය. එන්නේ කාර්යය විතර සතිපට්ඨානය වැඩුව ලබා දෙනවා. නැතුව දුක නැති කරනවා නෙවෙයි. තේරුණා නේද? ඔන්න ඒක වෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ ඔන්න දැන් බුදුහාමුදුරන්ට ආවේ ඉන්න උත්තර දෙන්න. ප්‍රතිඵල ටික. මෙච්චර කල් එන ඒවා අනික් භව සමත භවනාවුත් මේවා ලැබෙනවා. සෑහෙන ප්‍රමාණයක. තේරුණානේද? හොඳ යෝගියෙක් ගත්තොත් ඔය කියන පහේ ඉන්නවා. එයාට ඕන මොහොතකදී ධානයකට සමවැදිලා එයාගේ විසුද්ධියටපත් වෙන්නත් පුළුවන්. ශෝකේ පරිදේවේ ඉක්මවන්නත් පුළුවන් එයාට. ඔය දුක දෝමනස්සය තමයි එකක් නෙමෙයි කියලා අත්හැරලා ඉන්නත් පුළුවන් දෙයක් ආවා. තේරුණානේද? හැබැයි එතනින් පස්සේ කියන ටික බුදුහාමුදුරුව ඉතාම වැදගත්. මොනවද කියන්නේ? දැන් ආනිසංස කීයක් කියලා දෙන්න වෙනකොට පහක් කියලා. හයවෙනි ආනිසංසය. දුක දොමනසන අත්තංගමය ඥායස්ස අභිගමය. ඥානය කියන්නේ මෙතන චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය. තේරුණා නේද? චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ මේකෙන්. චතුරාර්ය සත්‍ය ඥානය ලැබෙන්නේ ලැබෙන ඒකායන මාර්ගයත් එතකොට මේකමයි සතිපට්ඨානෙ වැඩි වෙනවා. ඊගාට අවසාන කියන්නේ බල. හත්වෙනි. චතුරාර්ය සත්‍ය ලැබීම ලැබෙන මාර්ගයත් සතිපට්ඨානෙ වැඩි වීමමයි නිබ්බාන සත්‍යය. නිවන සාක්ෂාත් වෙන්නේ මේක වැඩි වීමෙන්මයි වෙන ක්‍රමයක් මෙන්න නෑ. තේරුණානේද? වෙන ධර්මයක් නෑ මේ ඒකායන ක්‍රමය. එතකොට දැන් චතුරාර්ය සත්‍ය දැකීමයි දැනීමයි නිවන ලැබීමයි කියන්නේ දෙකක් දෙකක්ද? ඒක කොහොමද කියන එක විස්තර වෙන්න කරගන්න. දැන් චතුරාර්ය සත්‍ය දකිනකොට නිවන් දකිනවා මොහොත. එයා තමයි සෝවාන් පුජ්‍යලයා. මේ කියන නිබ්බානස්ස සක්‍රියා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් බිහි වෙලා එයා පරිනිර්වාණයට පත් වෙන තැන. ඔකට තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේ කෙනෙක් බිහි කරන්නත් පුළුවන්. මේ සංසාරයෙන් සම්පූර්ණ ඉවත් කරන්න දතිය පුළුවා එකම ක්‍රමයේ තියෙන්නේ සතරාතිපට්ඨානෙ විතරයි. එතකොට අවසාන මෙන්න මේ ප්‍රතිපල දෙක බුදුහාමුදුරුවන්ගේ පෙර නොයසූ ධර්ම දෙක. තේරුණානේද? ඊට පිටිපස්සෙන් තියෙන පහ පෙර නොයසූ ධර්ම නෙමෙයි. දැන් ශෝක පරිදේවාන සම්පතික්කමය කියන එක තව අයත් කරලා තියෙනවා. තේරුණානේද? සත්තාන විසුද්ධියගෙන සත්‍යයේ පිරිසුදු කිරීම වෙන අයක් කරලා තියෙනවා. දැන් ඒක නිසාම අපිට දැන් පැහැදිලි නේද මේ ආනිසංස පහේ හතේ තියෙන එතකොට වැදගත්කමක් තියෙනවා. ඒ වැදගත්කම එකම බුදුහාමුදුරුවෝ කියන එකම වෙන්න ඕනේ. අපි හදාගත් එක වෙන්න බෑ. දැන් අපි කතා කරනවා ඊගාවට ඔය හත වෙන වෙන අපිට ඕනේ නිදී අපේ භාවනාවට මේක මුණ ගැහෙන්නේ කොහොමද? තේරුණා නේද? මේ භාවනාවත් එක්ක අපිට දැන් කතා කරන්න බෑ. ඔය අවසාන දෙක ඊට මෙහා පිට කතා කර හැදෙන්නේ. අවසාන දෙක කතා කරන්න බෑ කියන්නේ චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ මෙන්න එහෙමයි කියලා මට කියන්න පුළුවන්. ඔයගොල්ලෝ අහගෙන ඉන්නේ හරියටම හොඳයි කියලා අහගෙන ඉන්නේ බොරුවක්. තේරුණා නේද? ඒකයි මම කියන්නේ චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ මෙහෙමයි කියලා ශ්‍රාවකයෙකුට කතා කරන්න බෑ. කොහොමද?
Kata karan ini dahai kalai bilawa api wiwikin pasti kan kata karan. Dan hamadina atama esak tidak hijilai bilawa api lepar kena karan.